ආයුබෝවන් කියලා පිළිගන්නවා SL Night Power YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට ඔයාලා හැමෝම අපි අතර තියෙන ප්‍රධානම messenger app එකක් තමයි Telegram කියන්නේ අද වෙනකොට අපි හැමෝම වගේ මෙන්න මේ Telegram app එක use කරනවා ඒ වගේම මේකේ තියෙන ප්‍රධානම දෙයක් තමයි WhatsApp වලට සාපේක්ෂව මම මේකට WhatsApp ගන්නේ අපි අතර තියෙන අනෙත් ප්‍රධානම messenger app එක WhatsApp නිසා මේකෙදී අපිට පුළුවන් ෆෝන් එකට වෙනම account එකක් ඒ වගේම පරිගණකයට වෙනම account එකක් විදියට use කරන්න WhatsApp වලත් අපි එහෙම කරලා තියෙනවා මේ වෙනකොට හැබැයි Telegram වල මෙන්න මේක app එකක් සහ software එකක් විදියට ඒ කියන්නේ පරිගණකයට වෙනම software එකක් ෆෝන් එකට වෙනම app එකක් විදියට මේ දෙක අතර කිසිම සම්බන්ධතාවයකින් තොරව අපිට මේක use කරන්න හැකියාව තියෙනවා ඒ වගේම මේකේ කිසිම limit එකක් නැතුව data transfer කිරීමේ හැකියාවක් තියෙනවා WhatsApp වලට සාපේක්ෂව ඒ වගේම මේකේ විවිධ option තියෙනවා privacy option group option මෙන්න මේ වගේ ගොඩක් option තියෙනවා WhatsApp වලට වඩා ඒක ප්‍රධාන හේතුවක් වෙන්නේ නැති මෙන්න මේ Telegram කියන app එක එහෙම නැත්නම් Telegram කියන messenger app එක අපි අතර මේ තරම් ඉක්මනට ජනප්‍රිය වෙන්න ඒ වගේම මෙන්න මේ Telegram app එකේ එක app එකකින් එහෙම නැත්නම් Telegram app එකෙන් අපිට පුළුවන් Telegram කියන software එකෙන් අපිට පුළුවන් එකවර account තුනක් use කරන්න. WhatsApp වල මේ හැකියාව නැහැ. හැබැයි Telegram වල අපිට පුළුවන් එකවර account තුනක් use කරන්න. අද අපි කතා කරන්නේ මෙන්න මේ විදියට account හදාගෙන අපිට අවශ්‍ය වුණොත් මෙන්න මේ account එක delete කරලා දාන්න. ඒක ටිකක් වෙනස්ම ක්‍රියාවලියක් Telegram වල. අද අපි කතා කරන්නේ මෙන්න මේ විදියට අපි ළඟ තියෙන Telegram account එකක් නිවැරදිව delete කරගන්නේ කොහොමද කියලා වැඩි කතා නැතුව දැන් අපි යමු අපේ වීඩියෝ එකට මෙන්න මේක කරන්නේ කොහොමද කියලා හරියටම බලන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ ෆෝන් එකට මේ විදියට මගේ Telegram app එක තියෙනවා ඔයාලට පේනව ඇති. දැන් මම මේ විදියට මගේ Telegram කියන app එකට යනවා. මෙතෙන් ආවම ඔයාලට පේනව ඇති අපේ වම් අත පැත්තේ ඉරි තුනක් තියෙනවා. ඔයාලා මෙන්න මේ ඉරි තුන උඩ ටච් කරන්න ඕනේ. එතකොට ඔයාලා එන්නේ මෙන්න මේ වගේ තැනකට. දැන් මෙතන පල්ලෙහායින්ම තියෙනවා settings කියන option එක. ඔයාලා මෙන්න මේ settings කියන option එක උඩ ටච් කරන්න. එතකොට අපි එන්නේ ආයෙත් මෙන්න මේ වගේ තැනකට. දැන් මෙතනින් ටිකක් ඔයාලා පල්ලෙහාට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා Telegram FAQ කියලා option එකක්. ඔයාලා මෙන්න මේ Telegram FAQ කියන option එකට යන්න. හරි. ඒකට ගියාම අපි එන්නේ මෙන්න මේ වගේ තැනකට දැන් ඔයාලා මෙන්න මේක ටිකක් පල්ලෙහාට යන්න. එතකොට මේ විදියට විවිධ ටැබ් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. පළවෙනි එක ජෙනරල් කියලා ටැබ් එකක්. ඊට පස්සේ Telegram Basic කියලා ටැබ් එකක්. Group and Channels, Username and Team කියලා ඔප්ෂන් එකක්. Security, Your Account. අපි එන්න ඕනේ මෙන්න මේ Your Account කියන ටැබ් එකට. ඔයාලා මෙන්න මෙතන ටිකක් පල්ලෙහාට යද්දී මේ Your Account කියන ටැබ් එක අපිට බලා ගන්න පුළුවන්. ඒක යටතේ තියෙනවා පල්ලෙහා ඉඳන් තුන්වෙනියට delete your telegram account කියලා මෙන්න මේ option එක. ඔයාලා මෙන්න මේ option එක උඩ touch කරන්න ඕනේ. එතකොට අපි එන්නේ මෙන්න මේ වගේ තැනකට how do I delete my account කියන option එකට. ඊට පස්සේ මෙතන දෙවෙනි පෝලිමේ තියෙනවා deactivation page කියලා option එකක්. ඒක නිකන් වෙන් කරලා හඳුනගන්න නම් ගොඩක් අමාරු වෙයි. එකම අකුරෙන් වගේ තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් ලාපාට අකුරෙන් තමයි එක තියෙන්නේ. ඔයාලා මෙන්න මේ deactivation page කෙනෙකුට ටච් කරන්න. එතකොට මේ විදියට අපි load වෙලා එන්නේ අපේ Chrome browser එකට. හරි. දැන් ඔයාලා මෙතන ගහන්න ඕනේ ඔයාලට delete කරගන්න ඕන Telegram account එකේ number එක. මම මේ විදියට මෙතන මේ number එක ගහගන්නවා දැන්. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන නිවැරදිව මේ number එක ගහගෙන ඉවර වෙලා පල්ලෙහා තියෙන next කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි අපි එන්නේ. මෙතන තියෙනවා confirmation code කියලා option එකක්. ඒකේ එන්නේ අපේ Telegram account එකට. ඒ වගේම මේ number එකට message එකක් එයි. හරි. දැන් මං ආයෙත් යන්නේ මගේ Telegram account එකට. මේකට ගියාම මේ විදියට අපිට බලා ගන්න පුළුවන් Telegram message එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක තමයි අපිට ඕන message එක. ඒ වගේම මෙන්න මෙතන your login code කියලා මෙන්න මෙතන තියෙනවා code එකක්. මේක තමයි අපිට ඕන code එක. දැන් අපි මෙන්න මේක අතන හරියටම type කරගන්න ඕනි. මේක type කරනවට වඩා ලේසි දෙයක් තියෙනවා. ඒ තමයි මේක මේ විදියට select කරලා උඩ තියෙන copy සලකුණට touch කරන්න.
ඊට පස්සේ මේක අපේ ක්ලිප්බෝඩ් එකට කොපි වෙනවා. ඊට පස්සේ ආයෙත් මෙතන මේ අපි මැසේජ් ටයිප් කරන එක උඩ ටච් කරන් ඉන්න. ඊට පස්සේ මෙතන ඔයාලා මේක පේස්ට් කරන්න. දැන් මේක ටිකක් උඩට ගියාම අපිට මෙන්න මේ කෝඩ් එක බලා ගන්න පුළුවන්. ඒක මේ විදිහට ටච් කරන් ඉඳලා සිලෙක්ට් කරගෙන මෙන්න මේක මේ විදිහට කොපි කරගන්න. ඊට පස්සේ අපි ආයෙත් දැන් අපේ Chrome browser එකට ගිහිල්ලා මේකට ඔයාලා මෙතන පේස්ට් කරන්න. හරි. දැන් ඔයාලා මේ remember me කියන එක උඩ ටික් එක දීලා sign in කියන එක දෙන්න. ඊට පස්සේ අපි එන්නේ මෙන්න මේ වගේ තැනකට. දැන් ඔයාලා මෙතනින් delete my account කියන එක දෙන්න. එතකොට එන්නේ ඔයාලා ආයෙත් මෙන්න මේ වගේ තැනකට. ඊට පස්සේ මෙතන උඩින්ම තියෙනවා yes delete my account කියලා option එකක්. ඔයාලා මෙන්න මේ yes delete my account කියන option එක උඩ ටච් කරන්න. එතකොට අපේ account එක සාර්ථකව අපිට delete කරගන්න පුළුවන්. මෙතන පේනවා ඇති your account was successfully deleted from your system. Come back soon කියලා අපිට message එකකින් දන්වලා තියෙනවා අපේ Telegram account එක මේ වෙනකොට delete වෙලා තියෙන්නේ කියලා. දැන් ඔයාලා තේරෙන්නේ නැති අපේ phone එකෙන් එහෙම නැත්නම් අපේ පරිගණකයෙන් නිවැරදිව Telegram account එකක් delete කරගන්නේ කොහොමද කියලා. මේක අනිත් account වලට සාපේක්ෂව පොඩ්ඩක් වෙනස් ක්‍රියාවලියක් කියලාත් ඔයාලට දැන් තේරෙනවා ඇති. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම comment එකක් විදියට අපිට යොමු කරන්න. ඒ වගේම තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ වටිනම අලුත්ම වීඩියෝ බලන්න ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඊට පස්සේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඒ වගේම channel එකේ about එකට ඔයාලට ගිහිල්ලා පුළුවන් අපේ Facebook සහ Instagram page follow කරන්නත්, Telegram සහ WhatsApp group සමග සම්බන්ධ වෙන්නත්, Telegram සහ WhatsApp ඔස්සේ මා සමග direct සම්බන්ධ වෙන්නත් ඔයාලට පුළුවන්. තවත් අලුත්ම වටිනම වීඩියෝ එකකින් අපි එනකම් මෙන්න මේ වීඩියෝ ටිකත් ඔයාලා බලලා නැත්තම් මේ වීඩියෝ ටිකත් ඔයාලා බලන්න.